අයිබෝන් මම නදිෂ්ක ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා ඡායාරූපකරණයට කැමති සහ ඡායාරූපකරණය දැනට කරන හිතවතුන් දන්න කාරණයක් තමයි ඡායාරූපයක තියෙන වටිනාකම මොකක්ද ෆොටෝ එකක් ගන්න ඇයි ඉතින් ඒක හරිම සරල කාරණයක් ඉතින් අපි නිකන් ගත්තොත් එහෙම සිහි වටනාවක් විදිහට තියාගන්න අපි පින්තූර ගන්න ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දෙයක් විදිහට ඒක අරන් තියාගන්න අපි පින්තූර ගන්න right ඉතින් මම කැමති මේ 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 කාරණා දෙක පොඩි සිද්ධියක් එක්ක කතා කරන්න මම යනවා 2009 අවුරුද්දට මම එතකොට කැලුම් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් විදිහට ඉගෙන ගන්න. ඉතින් ඔය කාලේ සාමාන්‍යයෙන් කැලුම් විශ්වවිද්‍යාලයේ කිව්ව ගාම මතක් වෙනවා මේ ඔය මොනවාද අඩ දබර රණ්ඩු සිද්ධ වෙන විශ්වවිද්‍යාලයක්. ඉතින් එක දවසක් ඔය කැලණිය දලුගම මේ ගමේ අයත් එක්ක ඔන්න අපේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ගැටුමක් ඇති කරගෙන තිබුණා. ඉතින් මම හිටියේ එතකොට මගේ බෝඩිම තිබුණේ විශ්වවිද්‍යාල ගැන දන්න කෙනෙක් නම් දන්නවා මේ වැඩාංශ ඉස්සරහා. ඒ කියන්නේ අපේ සුනිල් අයියාගේ ටයිප් කරන කඩේ තිබුණේ. ඉතින් ඒකට අල්ලපු එක. මම හිතන්නේ විශ්වවිද්‍යාලේ ඉන්න සිගරට් එකක් බොන කොල්ලෝ එහෙම දන්නව ඒ තැනනේ. වැඩාංශ පිටිපස්සට යනවා සිගරට් බොන්න. ඉස්සරහා කඩෙන් තමයි අපි සිගරට් එකක් ගන්න. ඉතින් ඒකට අල්ලපු එක තමයි මගේ බෝඩිම තිබුණේ. එදා දවසේ ඔන්න උදේ මම ඇහැරුණා. මට මතක 8ට විතර 8ට 9ට වගේ මට හරියටම මේ කාලවල හරියටම මතක නැහැ. ඉතින් මට කොහොමද උදේ ලෙක්චර් එකක් තිබුණා. යන්න ලැහැස්ති වෙනකොට මට මේ පොඩක් ආරංචියක් ආවා මේ මොනවයි ගහ ගන්න කතන්දරයක් එක්ක. ඒ කියන්නේ මේ ගමේ කට්ටිය කැම්පස් එක ළමයිට ගහනවා ඔහොම ඉතින් පොඩක් මැසේජ් එකක් ආවා. ඉතින් ඔකත් එක්ක ලොකුර ගණන් ගත්තේ නැහැ. ඉතින් මං හිතුවා කැම්පස් එක ඇතුලේ වෙන්න ඇති. මම ඉන්නේ බෝඩිම එළියෙන්. ඉතින් ගණන් ගත්තේ නැහැ. ඉතින් ටික වෙලාවක් යනකොට කොහොම හරි මට ඇහෙනවා දැන් මේ ගමේ කට්ටිය මේ අපේ අර කඩේ ගාවට එකතු වෙනවා. මේ වෙලාවේ විශ්වවිද්‍යාලයේ ළමයි විදිහට අපේ බෝඩිමේ හිටියේ මමයි තව මල්ලි කෙනෙකුයි. තරිඳු මල්ලි. මට මතක තරිඳු කලේ කොරියන් භාෂාවරි මොනවාරි තමයි තරිඳු ඉගෙන ගත්තේ මට හරියටම මතක නැහැ ඒක. ඉතින් අරිඳුයි මමයි හිටියා කාමරේ. අනිත් ඔක්කොම අපේ බෝඩිමේ හිටියේ ගොඩක් මේ කැම්පස් එකෙන් අවුට් වෙලා මේ ජොබ් කරන අයියලා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම රට ගිහින් මම කෝල් එකක් දුන්නා අපේ උපුල් ජයන්ත සර්ට. ඉතින් කතා කළා මං කිව්වා සර් ආරංචියක් එනවා බෝඩින් වල ඉන්න ළමයිටත් බෝඩින් වලට පැනලා ගමේ කට්ටිය ගහනවා කියලා. මම ඉන්නේ බෝඩිමේ. ඉතින් පුළුවන් නම් ඇවිල්ලා මාව එක්කන් යන්න වගේ දෙයක් මම කිව්වා. ඔබට බලන්න. ඊපස්සේ පුලිසර් කිව්වා හරි බං හරි අපි එන්නම් හරි මොකද රෝම එකක් කිව්වා. ඉතින් කියන එකත් එකක් කිව්වා. ඉතින් මට දැන් තේරුණා අපේ මේ බෝඩිම පිටිපස්සෙන් එහෙම මෙහෙන් ගමේ කට්ටිය යනවා කොල්ලවරෙන්නේ යනවා මට තේරුණා. මම මට එහෙම බයක් හිතුන්නේ නැහැ. මම හිතුනේ ඉතින් බෝඩිමට ඇවිල්ලා එහෙම ගහයි වගේ ඒවා ඉතින් හිතුන්නේ නැහැ. මොකද කැම්පස් එක මායිමේනේ මගේ බෝඩිම තියෙන්නේ. ඉතින් මට හිතුන අවුලක් වෙන ගන්නේ නැහැ. තරිඳු කොහොම හරි ඇවිල්ලා මේ අයියා අපිට එකක් හරි බොමු කියලා මගේ කාමරේටම ඇවිල්ලා මිනිහා ගාව තිබ්බ මොනවා හරි පිටි අරෝ මේවා සීනි ඔක්කොම ගෙනල්ලා ඒ කාමරේම වතුර උණු කළා. මේ තරිඳුම තේ එකක් හදලා හොඳ කිරි දෙකක් අපි බිව්වා. තරිඳු කෝ අයියේ නම් මං කාමරේට යන්නම් කියලා මම තරිඳු මිනිහා හිටිය අල්ලපු කාමරේ. මම හිටියේ මේ කාමරේ. මමත් දොර එහෙම නිකන් ලොක් කළා. මම ඇඳට ගිහිල්ලා නිදාගෙන වගේ නිදාගෙන නිකන් ඇලවිලා හිටියා. පොඩි වෙලාවක් යනකොට මේ මට ගෝසාවක් ඇහෙනවා. හෝ එහින් මේ අද්ද බද්ද දැන් ඇහෙනවනේ. ඒත් එක්කම කෙලින්ම මගේ අපේ බෝඩිම ඇතුළට මේ ලොකු සෙනගක් එනවා වගේ මට තේරුණා. එතනින් එහාට මන් දන්නේ මොකක් වුණාද කියලා. කොහොම හරි දොර මගේ දොරට පයින් එකක් ගැහුවා. දොර නිකම්ම ගැලවිලා ගියා. මට එච්චරයි අර හරියට අරගෙන මේ ප්‍රകൃති මනසින් මතක එච්චරයි ගහලා කොහොම හරි මාව ඇදගෙන ගියා. මාව ඇදගෙන ගියා. ඇදගෙන යන විදිය මට මතක නැහැ. බිම දිගේ ඇදගෙන ගියා. එම් මෙන් ආවෙන්න මූ ඉන්නව අරකම් මේක කොහොම කියලා.
අම්බුව තමයි අපි ඉුවේ කීක වචන කියලා නිකන් දන්නේ නැද්ද මම ඇදගෙන ගිහිල්ලා අර සුනිල් අයියාගේ මේ කඩේ ඉස්සරහා දැන් මම ඉන්නවා රයිට් ඒ කඩේ ඉස්සරහා මට මතකයි මම ඉතින් කෑ ගැහුවා එක එක කී කී මං කෑ ගැහුවා මේ මොහරි බේර ගනිමු අරෙන් මින් ගලේ ඇය ගහන්නේ මට එහෙම හරියට මතක නැහැ මොකද يعني ඇදගෙන යන වෙලාවේ ඉඳන් මං බය වෙලා ඉන්නේ ඒක මං නිකන් බ්ලැන්ක් කොමාරි ඇදගෙන ගියා මට වටෙන්ම දැන් කට්ටිය ගහන ඕ ගාල ගහනවා මට මට එකක් රිදුන්නේ නැහැ සාමාන්‍යයෙන් එහෙම ගුටි කාපු කෙනෙක් දන්න ඇති මේ රිදෙන්නේ නැහැ එහෙම ගහනකොට ඒ කියන්නේ මොකක් හරි ඇඟට වෙලා ඒ කියන්නේ ඒක පස්සේ රිදෙන්නේ ඒ වෙලාවේදී අර අපි බය වෙන එකත් එක්ක මන් දන්නේ නැහැ ඒක මොකක් වෙනවද කියලා අපි මනස වෙන තැනක ඇත්තේ අර ඇඟට ගහනේම මේ ඉතර තේරෙන්නේ නැහැ මං හිතන්නේ ඉතින් කොමාරි මම කෑගෙව මට මතකයි මං අන් කඩේ අයියාගේ මේ කියන්නේ සුනිල් අයියාගේ නෙමෙයි එහා පැත්තේ අපි ඒ කඩේ අයියා කෙනෙක් හිටියා මට මතක නැහැ දැන් මට මතකයි මං AI කේ නමක් කියලා කෑ ගැහුවෙ වෙන්නේ නැති මොකක් හරි බේර ගන්න අරින් මින් කියලා කොමාරි ගහලා ගහලා දැන් මට දැන් පේනවා මේ නිකන් කාගේ කලිසමක් පේනවා يعني පොලිස් නිලධාරියෙක්ගේ කලිසමක් මට දැන් මෙහෙම දැන් මං බිම බිම මම ඔළුව මෙහෙම අල්ලගෙන බිම බිම ඉන්නවා මට දැන් මෙහෙම බලද්දි පේනවා පොලිස් කලිසමක් මම එකපාරටම ඒ කලිස මේ කකුලෙන් අල්ලගත්ත දැන් පොලිසිය කිව්වම අපිට පොඩි නෝ නිකන් අම්මට පොඩි නිකන් ආරක්ෂාවක් වගේ දැනෙනවා කලිසෙන් එහෙම මෙහෙම පොඩ්ඩක් අල්ලගන්න මේ ටයි එකක් දුන්නා මම දෙනකොට මේ ඒ පොලිස් නිලධාරී කිව්වා ආ ඔය ඇති 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 දැන් ඇති කියලා කිව්වා ඇති දැන් ඇති කියනකොට මට හිතුණා එහෙනම් දැන් දැන් ආත්තයි මේ ගහන එක වගේ එකක් පොලිස් නිලධාරී එහෙම කිව්වට පස්සේ ඉතින් මම කොහොමද මම දැන් මාව කවුරු ඇදලා ගත්තා මම දැන් කෙලින් වුණා මට කෙලින් වෙන්න බෑ මිහි මට මේ මේ පැත්තේ වැදිලා මේ මාව නිකන් කොර වෙලා වගේ කියන්නේ මට හරියට මෙහෙම කෙලින් වෙන්න බෑ මම අමාරුවෙන් කෙලින් වුණා කෙලින් වෙනකොට මම හොඳටම දැක්කා පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉන්නේ හිටියේ මට හරියට මතක නැහැ මම එක්කෙනෙක්ව අල්ලගත්තා එක්කෙනෙක් එයාව අල්ලගත්තා මට මට මතකයි එයා අර ගහන පාරක් එයාට වැදුනා එහෙනස එයා එයාට වැදුනට පස්සේ මේ එහෙම නවත්වන්නවත් ඔය ඇති ආරම්භයෙන් කියලා ඒක එතනින්ම නැවතුණා ගහන්නේ මුව දාගම වාහනේට කියලා පොලිසියෙන් නිලධාරීන් පොලිසිය මහතුරු හිටියා දෙන්නේ තුන්දෙනෙක් හිටියා මාව වාහනේට ජිප් එකකට දාගත්තා මම ජිප් එකට නගින්න බෑ ජිප් වලට නැගපු කට්ටිය දන්නේ නැහැ රුටරේ එහෙම නැගලා උඩට නගින්න ඕනේ ඒක අත දීලා මෙහෙම ගන්න නැහැ නේ කවුරුත් ඒක මම කොහොම හරි බඩ ගාලා වගේ ජිප් එකට නැග්ගා ඉතින් මේ නැගපන් දැන් පොලිසිය මහතුරු දැන් මේ ඒ කියන්නේ මම නිකන් අර මොකද්ද අර කවුද බින් ලාඩන් ලව විභාග කරන්න ලව අල්ලගත්තා වගේ මේ වෙන ජයග්‍රහයි මේ ස්වරූපෙන් දැන් මාව පටවගෙන දැන් මේ යනවා දැන් මේ වැඩාංශ පැත්තේ ඉඳන් මේ විශ්වවිද්‍යාල පැත්තට අර මැද පාරෙන් දැන් යනවා ඒ කියන්නේ උඹව තමයි අල්ල ගන්න ඕනේ වගේ එකකි අල්ල ගන්න ඕනවා හිටියේ වගේ ඔන්න දැන් යනවා යනකොට ඉතින් මේ හෙල්බම් හරියට යනකොට දැන් එතන කොල්ලෝ ටික හරි ඉන්නේ ඉන්නවා මට මතකයි මාව මේ මගේ ළඟ හිටපු පොලිසිය මහත්තයා මාව විශ්වවිද්‍යාලයේ හිටපු අනිත් කොල්ලොන්ට පෙන්න වෙන්න මෙන්න බලපන් මේ මූ අල්ලගත්තා මේ මූ අල්ලගත්තා කිය කිව්වද මාව මෙහෙම පෙන්න වෙන්න එයා ළමයිට කියනවා එහෙනම් මේක එක්ක අපි අල්ලගත්තා උඹලටත් එහෙම තමයි වැඩේ දෙනවා අපි එහෙම එකක් එහෙම කියන ස්වරූපින් මම කිය කිය මේ මම වල එක්කන් යනවා ඉතින් මාව ගලින් එක්කන් ගියේ මල මත්තත් ඔව් කිරිපත්ගොඩ ගලුගම පොලිසිය ඉන්නේ කිරිපත්ගොඩ පොලිසිය කිරිපත්ගොඩ මේ පොලිසියට මාව එක්කන් ගියේ කිරිපත්ගොඩ ටවුන් එකේ තියෙන පොලිසිය මන් දන්නේ නැහැ ඒක ගලුගම පොලිසියද කිරිපත්ගොඩ පොලිසියද මොකක්ද කියලා කිරිපත්ගොඩ ටවුන් එකේ තියෙන පොලිසිය ඉතින් එක්කන් ගිහින් මාට බහින්න කිව්වා බහින්න කිව්ව උඹෙන් කට උතරක් ගන්න ඕනේ මේ බහවන් අරන් මට බය නැගගත්තේ මං අමාරුවෙන් දැන් මට බහින්න බෑ තනියෙන් බහින්න බෑ මාව කවුරු හරි උසර ගන්න ඕනේ මමනේ දන්නේ මට දැන් මං දැන් අරගෙන බහින්න හදනවා කොහොම හරි එළියේ හිටපු පොලිස් නිලධාරියට තේරුණා මට බහින්න බැරි තත්ත්වයක මම ඉන්නේ ඊවසේ ඒ පොලිස් නිලධාරියා කිව්වා මේ මෙයාව මේ කෙලින්ම රෝහලට අරන් යන්න ඊට පස්සේ ඊවසේ කවුරු හරි කිව්වා නෑ නෑ කට උත්තරයක් ගන්න ඕන අරගෙන මේකයි කියලා කොහොම හරි ඒ කට උත්තර කතන්දර උනේ නැහැ මාව කෙලින්ම නගින්න يعني එතන ඒ ජීප් එකෙන්ම පාව එක්කන් ගියා කිරිපත්ගොඩ මේ හොස්පිටල් එකට. ඉතින් හොස්පිටල් එකට එක්කන් ගිහිල්ලා කොහොම හරි මාව දැම්ම අර මොකද්ද? අර ට්‍රොලියක් පොඩි කරලා දාන්න. ගාලා තමයි මාව ඇතුළට එක්කන් ගියේ.
උඩට කියන්නේ මාව නිකන් අර බෝඩ් වලට හරින් මේ එකක් ගියේ නැහැ. නිකන් කේබත් ගොඩ රෝහලට ගියේ. ඉතින් මම මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි රෝහලට ගියේ. ඒ පොලිසිය ගාවට ගියත් පළවෙනි වතාවට රෝහලින්ම පොඩි පොඩි ඩෝක වගේ මාව ඔහොම තියලා මේ නර්ස් කෙනෙක් ස්කෙනිද්ද ඇටෙන්ඩන්ට් කෙනෙක්ද මන් දන්නේ මේ අර මතක නැහැ හරියටම කවුරු හරි ඇවිල්ලා එහෙන් මෙහෙන් ඔය ඔබලා හරි මෙන් යවුරි දෙනවා හරි මෙන් කියලා මගු රිදුනා කියලා. ඉතින් මට මුකුත් දුන්නේ නැහැ ඒගොල්ලෝ බය වුණා මාව දැක්කා. මාව කොරිඩෝරේම තිබුණා මේ දාලාම හිටියා. ඉතින් ඒ ඔසේ ඈත කවුරු ගමේ කාට හරි මොකක් හරි මම හිතන්නේ අපේ බස් එකේ ළමයි මොන හරි ගහපු එකක් ගන්න මොකක් හරි ගමේ කවුරුත් කවුරුරි ඇවිල්ලා හිටියා රෝහලට. හරි බෙහෙත් දාගන්න. ඊපස්සේ මට ඇහුණ කවුරු ගමේ මිත් කෙනෙක්ද කොහෙද ඇවිල්ලා කිව්වා මේ මේ කැම්පස් එක ළමින් නේද මෙයා මෙතන තියන්න එපා ගමේ කට්ටිය එනවා දැක්කොත් මෙයාව ආයි මෙයාට ගහයි මෙයාව වහව මොකක් හරි මෙතනින් පිටත් කරන්න. ඉතින් කොහොමත් මම මුකුත් දුන්නේ නැහැ. දැන් මට මතකයි මම ඒ හිටිය නියස් කෙනෙක්ට කිව්වා මට වමනෙන්න යනවා කියලා. ඒ වමනෙන්නව වමන දාන්න කිව්වා. දැන් මේ මට එහෙම කිව්වා වමන කියේ නැහැ මට මම දන්නේ මොකක් හරි එහෙම ගුටි කාපු කට්ටිය දන්නවද නේ මොනාර එහෙම මෙන් ඔලුවට අර එහෙම වැදුරම නිකන් අර ඔක්කාරටම කියනවා. වමන කියේ නැහැ මට. ඉතින් මේ වමන යනවා කියලා මම කිව්වා. ඊට පස්සේ තමයි එනම් මේ ඒගොල්ලෝ කතා වුණා මේක පොඩ්ඩක් මෙයාට කොහොමද දන්නේ ඇතුලෙන් ඩැමේජ් දීලාද දන්නේ මෙයා රාගමට යවන්නේ. ඉතින් රාගමට මාව දැන් ට්‍රාන්ස්ෆර් කරන්න යන්නේ. ඉතින් ඊට පස්සේ එතන ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා මාව දැන් රාගමට මේ ගෙන යන දැන් ඩොක්ටර් ඇම්බියුලන්ස් එකට දාන්න. මට හොඳට මතකයි එතන මේ අකිල සපුමල් මගේ හිතාදර මිත්‍රයයි මමයි පොඩි නිකන් මාසයක් වගේ කාලයකට ගියා ජිම් එකක්. එකකට විහිළු වැඩ. ඉතින් අපි දෙන්නම කෙට්ටුයි ඒ දවස්වල. ඉතින් ඔගොල්ලෝ දන්නවා විශ්වවිද්‍යාලයේ අය එහෙම අතට ඉන්නේ නැහැ. මම අතට ඉන්න කට්ටියත් විශ්වවිද්‍යාලයම කෙට්ටු වෙන. ඉතින් අපි ඇඟ හදා ගන්න කියලා ගියා මාසයක් වගේ යන ජිම් එකට. මම දන්නේ එච්චරක් ගියාද කියලා. ඉතින් ওই ජිම් එකට ඒ ජිම් එකේ අයියා ඒ මාව ඇම්බියුලන්ස් එක දාන තැන හිටියා. ඒ අයියා තව කොල්ල දෙන්නෙක් උදව් හිටියා. මට මතකයි අයියා තමයි අර මේ කොලියෙම අල්ල උදව් කළා. මට දැන් ඈතට පේනවා. මට මාර මේ සතුටක් වගේ ආව. දැන් මේ දන්න කෙනෙක් හිතවත් කෙනෙක් හිම ඇස්තේර දැක්කම මාර සතුටක් ආව ඒ වෙලාවේ. මම ඉන්න සිටුේෂන් එකත් එක්ක මට පස්සේ දැනගන්න මට පස්සේ ආරංචි වුණා මේ මොනවාද අකිල කෝල් එකක් දීලා ඒ අපේ ජිම් එකේ අයියට මම මෙහෙම ඉන්නවා එදට එන්න කියලා එයා කතා කරලා තිබුණා. ඒ නිසා එයා ඇවිල්ලා තිබුණේ බලන්න. ඉතින් කොහමද රෝහලට මාව රාගමට යවනකොට මේ ඒ අකිල සපමල් තමයි අකිල ජිම් මේ රාගම රෝහලේ ඉන්නවා මේ වෛද්‍යවරු වෙන්න ඉගෙන ගන්න මේ විද්‍යාර්ථීන්. ඉතින් එහෙම අක්ක කෙනෙක්ට කියලා තිබුණා අකිල මෙහෙම මම එනවා මේ පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් මට මතකයි රාගමට මං ඇවිල්ලා මගේ අර මොකද්ද ට්‍රොලි එක ඇම්බියුලන්ස් එකෙන් එලියට ගත්ත ගමම මා වට කරගත්ත කෙල්ල කොළු සෙට් එකක්. ඉතින් අර අක්කගේ ඒ විශ්වවිද්‍යාලේ ඉන්න කට්ටිය මාව වට කරගෙන මාව ටක් ගාල එක්කන් ගිහිල්ලා බෝඩ් එකට දාලා උනේ ඉතින් පස්සේ පොඩ්ඩක් එහෙමෙන් ඩොක්ටර් කෙනෙක් කරේමින් ඇවිල්ලා බලලා ඉතින් එහෙම පිදනවාද ඔක්කොම අහලා කරලා මට මතක නැහැ සේලයින් එහෙම දුන්නාද කියලා. මට ඒක ඇත්තට මතක නැහැ. ඊට පස්සේ දැන් ਉਹ ආරංචි අපේ දැන් ගෙවල් වලට ගිහිලා තිබුණා. එතකොට මගේ අම්මා ඇවිල්ලා අම්මා එන ගමන් හිටියේ. දැන් මම ඔය මුකුත් දන්නේ නැහැ. මම මේ ඔක්කොම විස්තර දන්නේ මේ ඔක්කොම දේවල් වෙලා කාලයකට පස්සේ. අම්මා ඒ කොහොමද අම්මට ඒක ආරංචි වුණේ කොහොමද අක්කා දන්නේ කොහොමද ඔහොම කතන්දර. ඉතින් අර සම්බන්ධතාව තුලින් අක්කා කාට හරි කියලා ටක් ගාලාගෙන ඔබද මගේ ගෙවල් වල ඉඳන් රාගමට එන ටිකක් දුරයි. ඉතින් ඒ නිසා ළඟම කට්ටිය කොළඹින් ආයේ අක්කා කාට හරි කියලා තිබුණා ඒ ටක් ගාලා වෙල මල්ලියෝ බලන්න එහෙම දෙයක් කියලා. ඔහොම ඉතින් මගේ අම්මා ආවා. ඊපස්සේ අක්කා කාට හරි කතා කරලා කට්ටිය ඇවිල්ලා ඕනි ටක් ගාලා මාව බැලුවා. ඉතින් බලලා කොහොම හරි අම්මා මට පස්සේ කිව්වා එතනදී ආවලු මීඩියා කවුරු හරි ඇවිල්ලා පත්‍රයක් වැඩ ගන්න සහෝදරයෙක් ඉන්නේ නැති නිවුස් එක ගන්න. අම්මා දැන් එවිලා ඉන්න මේකත් එක්ක ඉතින් අම්මා බැනලා බෝන් නැහැ අරව මේවා කියලා. කොහොම හරි රෝහල් පොලිසියනොත් ඇවිල්ලා කට උතරක් ගන්න.
ඇති අම්ම කියලා මේ දැන් ඇත්තනි දැන් පොලිසිය ඉන්න කොටම මේ ළමයට ගාලන් ඒ පොලිසියටම කටු උත්තර දීලා පැමිල්ලි දීලා ඔක විභාග කරන්න අවශ්‍ය නැහැ නේ අම්මා ඒකත් නෑ ඒ මොකක්වත් ඕනේ නැහැ ළමයා අපි බලා ගන්නම් කියලා අම්මා එහෙම කියලා දීලා ඉතින් ඊට පස්සේ කොමාරි ඔක්කොම චෙක් කළා මගේ තාමත් මේ පිට මේ පැත්තේ පොඩි කැලලක් තියෙනවා මන් දන්නේ ඒක කොහොම වැදුනේ එකක්ද ඉපිරිලා වගේ නිකන් කැලලක් අතේ කැලලක් තිබුණා ඒක නම් දැන් ටික ටික මැකිලා ගිහිල්ලා 2009 ඉඳන් 2023ට ලොකු අවුරුදු කීයක්ද ඉතින් මේ ඊට පස්සේ තම දවස් දෙකක් හොස්පිටල් එක ගිහිටේ මම මතකයි බෝඩිමේ අයිති අයියත්තාව බලන්න ඉතින් ඊට පස්සේ දෙවෙනි දවසේ මට මතකයි ආවා මේ මහාචාර්ය පැටි රත්නායක කැම්පස් එකේ ගුරුවරු ගොඩක් ආවා ඉතින් පැටි සර් ඇවිල්ලා මට මතකයි හොස්පිටල් එකේ අර ලොකු දොස්තරවරුන්ට කියලා මාව චෙක් කරන්න බලන්න මොනවද ප්‍රශ්න තියෙන කියලා කියලා මේ එම් විශේෂයෙන් මාව පරීක්ෂා කරලා බැලුවා පස්සේ ඇක්ටිසර්ස් කටට ගිහිල්ලා කියලා. ඉතින් කොහොම හරි මට මතකයි දොස්තර මහත්තයා කිව්වා මේ ගහපු කට්ටිය මේ ඒ කියන්නේ බොහොම ආදරෙන් ගහලා තින්නේ මුකුත් වෙලා නැහැ මට කියලා. ඒ කියන්නේ භයානක දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් කොහොමයි වැඩේ? ඊට පස්සේ සතියකට දෙකකට පස්සේ ඊ ගමේ මට ගහපු කට්ටිය මම දන්නවා මට මේව හම්බෙලා දින පස්සේ මට එහෙම හම්බ වුණා කොල්ලෙක්. ඊපස්සේ මට කිව්වා ඒ කඩේ ගාවදී මේ සෝරි බං මෙහෙමයි කියලා කියලා ඔබ හොඳලාට බං පොලිසියෙන් එක්කන් ගියේ ඊට පස්සේ ආවා කිව්වා ගෑනු කට්ටියක් මේ කැටි පොළු ටිකක් අරගෙන ඔබ හිටියනම් ඔබ කපනවා කිව්වා. ඉතින් මං ගෝ නෑ වචන අවුලක් නෑ ගුණ දේ වුණා එහෙම කියලා ඉතින් මට බන්දකේ ওই සිද්ධියෙන් පස්සේ මං හිතන්නේ මාස කිහිපයක් යනකම් මට මේ අපේ බෝඩිමේ මොනවද නානකරණේවා තිබ්බේ බෝඩිමේ එළියේ ඇටච් බාත්รูම් අපිට තිබුණේ නැහැ ඉතින් එළියේ මං නානකොට රූම් එකේ ඉන්නකොට මට මොනවාරි සද්දයක් ඇහුණා මට නිකන් අර එකපාරටම අර මොකක්ද බය වෙනා වගේ දෙයක් වුණා ඒ සිද්ධිය වෙලා මාස කිහිපයක් යනකම් ඊට පස්සේ කාලයත් එක්ක මේ වක්කුම ඇති වෙලා ගියා. ඉතින් මේ මම මේ ඇත්ත කතාවක් කිව්වේ දැන් අහන කෙනෙක් හිතෙන්නේ නැති මේ බොරක් හරි කතාවක් ගොතලා කියනවද දන්නේ නැහැ කියලා. ඉතින් මේ විස්තරේ දන්න මගේ හේතුවතුන් දන්නවා මොකද සිද්ධ වුනේ කියලා. ඉතින් දැන් ඕගොල්ලෝ බලනවා ඇති මේක කොහොමද මේ ඡායාරූපකරණයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක මෙහෙමයි සම්බන්ධ වෙන්නේ. එකම වැඩේ කියන්නේ මේ සිද්ධිය මම කටින් කිව්වට මට ඕගලන්ට පෙන්නන්න එක පින්තූරයක්වත් නෑ. හරි. අඩුමතරේ මගේ අර ගහලා පිට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණේ. ඇලිලා පොඩි වෙලා නිල් වෙලා දම් වෙලා. එහෙමවත් මං ගාව පින්තූරයක් නෑ පෙන්නන්න. ඉතින් මේ මම මේ කියන කතාව විතරයි මං ගාව තියෙන්නේ කියන්නේ. ඉතින් මේ ඡායාරූපයක තියෙන වටිනාකම මේක. මම ගාව පින්තූරයක් තිබුණා නම් මට පුළුවන් ඔප්පු කරන්න මෙන්න මේ මා ගාඹු වැටි මේ හොස්පිටල් එකේ හිටපු හැටි මේ දොස්තරලා බලන හැටි මෙහෙම තමයි මගේ පිට තිබුණේ ගුටි කෑවට පස්සේ ඉතින් ඡායාරූපයක තියෙන අර මම කලින් කිව්ව කාරණා දෙකට මම දැන් එන්න එකක් තමයි අර ස්මරණ නේ මතක් කරගන්න නැවත මතක් කරගන්න පුළුවන් හැකියාව ඡායාරූපයක තියෙන ඒක මට දැන් නැහැ ඇයි මම ඡායාරූපයක් අරගෙන අනිත් එක තමයි ඡායාරූපයක තියෙන ප්‍රවෘත්තිමේ වටිනාකම. ඒ කියන්නේ මේක නිවුස් එකක්. ඉතින් මේ නිවුස් ප්‍රවෘත්තිමේ වටිනාකම දැන් මට ඒක ඉදිරිපත් කරන්න මං ගාව ෆොටෝ එකක්. ඉතින් මට හිතනවා දැන් තේරුම් ගන්න ඇති ඡායාරූපයක් කොච්චර වටිනවද කියලා. නේ? ඒක තමයි මං හිතන්නේ දැන් අපි හැමෝම යණ හැමතැනම බින්දුරු ගන්න. නේ? ඕන එකේ එපායකේ අපි දැන් හැම එකෙන් ෆොටෝ ගන්න. සමහර විට එක වාසියක් එක කාලයක් ගියාම අවුරුදු ගානක් ගියාම ඒක අපිට මේ ඒක නැවත නැවත මතක් කරලා ඒ හැඟීම ආයෙමත් උද්දීපනය කරගන්න පුළුවන් නේ ඒ හැඟීම සතුට දනවන එකක් වෙන්න පුළුවන් දුක හිතෙන එකක් වෙන්න පුළුවන් ත්‍රාසයේ බිහිතිය තියෙන එකක් වෙන්න පුළුවන් ආයෙමත් ඒක එතෙක් අපිට යන්න පුළුවන් පින්තූරයක් එක්ක සහ ඒක තියෙන ප්‍රවෘත්තිමය වටිනාකම ඉතින් මේ මං චුට්ටක් අහස පොළොව වගේ වෙනස් කාරණා දෙකක් කියන්නේ ප්‍රවෘත්ති වටිනාකම් කියන එක ටිකක් පුළුල් මාතෘකාවක්. ඉතින් මට ඇත්තටම අවශ්‍යුනේ මගේ මේ කතාව කියන්නයි ඒ කතාවත් එක්ක චාරූපයක තියෙන
වටිනාකම ඔගුණත් එක බෙදා හදා ගන්න තමයි මට ඕන උනේ. ඉතින් මොනහරි දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මේ වගේ අත්දැකීම් වාටක් තියෙනවා නම් මාත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න. Facebook එකේ ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉස්සරහට අලුත් වීඩියෝ කිහිපයක් අරගෙන ඔගලන් හම්බෙන්න මම එන්නම්. ඉතින් එතකන් හැමෝටම අයබෝන්.